නුගේගොඩ ලෝටස් සංචාරකයන්ගෙන් අසිරිමත් දඹදිව වන්දනා කොළඹ සිට දිල්ලිය දක්වා ගුවනින් දුම්රිය ගමන් නොමැත ඉන්දියාවේදී සියලුම සංචාර සඳහා සුඛෝපභෝගී AC බස් රථ සුවපහසු හෝටල් කාමරවල නවාතැන් පහසුකම් ශ්‍රී ලාංකීය ක්‍රමයට සැකසූ ආහාර පාන හා බීමට බෝතල් ජලය බුද්ධගයාවේදී හා ජේතවනාරාමේදී කිරිපිඬු පූජාව සිල් සමාදන් වීම සාංගික දානය බෝධි පූජාව සත්බුදු වන්දනාව හා ගමන් බලපත්‍රය ඉන්දියානු හා නේපාල වීසා සිද්ධ ස්ථානවලට ඇතුළු වීමේ ගාස්තු නොමිලේ ඉන්දියාව තුල කිසිදු මුදලක් අය නොකරේ විශේෂ සාප්පු සවාරි සුවපහසු බැතිබර දඹදිව වන්දනාවක් සඳහා නුගේගොඩ ලෝටස් සංචාරකයෝ දුරකථන 2822.76.71.4.870.757 බෞද්ධයන් විසින් වන්දනාමාන කළ යුතු ස්ථාන හතරක් ගැන බුද්ධ දේශනාවේ දැක්වේ. ඉන් පළමුවැන්න ලුම්බිනියයි. ලෝම සනසන උතුම් දහමක් දෙසූ බුදුන් වහන්සේ සිදුහත් කුමරුන් ලෙස උපත ලැබූ තැන මෙතැනයි. අපමහා බෝසතාණන් වහන්සේ උපත ලද නිවැරදිම ස්ථානය මේ බව පුරා විද්‍යාත්මක ගවේෂණවලින් සොයාගෙන ඇත. පිලවස්තුපුරය සුදොවුන් රජුගේ රාජධානියයි. සිදුවත් කුමරුන් ජන්මලාභයේ ලැබූ පින්බිමයි. සිද්ධාර්ථ නම් වූ අපමහා බෝසතුන්ගේ ජීවිත කතාවේ බොහෝ වැදගත් සිදුවීම් මිහිදී සිදුවේ. නම් තැබීම, වත්මගුල, සීප දැක්වීම, විවාහය, සතර පෙර නිමිති දැකීම, අබිනිෂ්ක්‍රමණය, රාහුල කුමරුගේ උපත එම සිදුවීම්ය. බුද්ධත්වයට පත්වීමෙන් පසු පිඩුසිඟා වැඩීම, යසෝදරාව බුදුන් දැකීම, රාහුල කුමරු පැවිදි කිරීම, සුදොවුන් රජු අනාගාමී වීම යන සිදුවීම්ද සිදු වූයේ කපිලවස්තුපුරයේදීය. අබිනිෂ්ක්‍රමණයේදී උදව් වූ කාලුදායි ඇමතිතෙම පසුව බුදුසසුනේ පැවිදි වී රහත් බව ලැබීය. බුදුන් වහන්සේ කපිලවස්තුපුරයට වැඩම කළේ කාලුදායි මහරහතන් වහන්සේගේ ඉල්ලීමකට අනුව. මානෙන් පෙළුණු ශාක්‍ය වංශිකයන්ගේ මානය බිඳීමට යමා මහ පෙළහැර පෑවේ මෙම ගමනේදීය. රෝහිණී නදියේ ජලයට යුද වැදීමට කල් බලමින් සිටි ශාක්‍ය කෝලිය දෙපක්ෂය සමගි කරවා යුද්ධය සංසිඳ වූයේ බුදුරදුන් කපිලවස්තුපුරට වැඩි දෙවන වාරයේ. බුද්ධ පරිනිර්වාණයෙන් පසු ද්‍රෝණ බමුණා විසින් බෙදන ලද ධාතු වලින් කොටසක් ශාක්‍යයන්ටද ලැබුණි. බවුන් වඩන තපසුන් තම සිත් සමාධියෙන් පුරවා ගැනීමට සුදුසු තැන් සොයා යන්නට පුරුදුව සිටියේ බුද්ධෝත්පාදයටත් පෙර සිටය. පුරා සය වසරක් ශරීරයට අධික දුක් දෙමින් අපමහා බෝසතුන් දුෂ්කර ක්‍රියා කළ ස්ථානය පුංචි කඳු මුදුනක පිහිටි ගුහාවකි. දුංගේශ්වරී නම් දේවිය වාසය කළ ගුහාව හැටියට පූජාවට පාත්‍රව තිබූ මෙය බුදු බව ලැබීමට පෙර යන අරුතෙන් ප්‍රාග් බෝධිය නම් විය. මෙම ගුහාව මුල් කොටගෙන ටිබෙට් ලාමාවරුන් පන්සලක් ඉදිකිරීම නිසා ගුහාවේ මුල් ස්වරූපය වෙනස් වුවද එහි සිදුහත් තවුසා දුෂ්කර ක්‍රියා කරන අයුරු දැක්වෙන පිළිම වහන්සේ නමක් දැකිය හැකිය.
මිහි සුළු මොහොතක් භාවනා සුවයෙන් රැඳී සිටියේදී සිතට දැනෙන නිරාමිෂ ප්‍රීතිය අපට කියාපාන්නේ එදා අප මහ බෝසතුන්ට සත්‍ය අවබෝධයේ මුල් පියවර තබන්නට මේ පින්බිම කෙතරම්නම් ඉවහල් වන්නට ඇද්ද යන්නයි සිරුරට අධික දුක් දීම නිවැරදි මඟ නොවන බව තේරුම්ගත් අප මහ බෝසතාණෝ එදා ක්‍රිස්තු පූර්ව 528 වැන්නේ වෙසක් පුර 15ක පුන් පොහෝ දින දුෂ්කර ක්‍රියා අත්හැර මැදුම් පිළිවෙතින් ධානය මගට පිවිස තිබුණි සුජාතා නම් වූ සිටු දියණිය කිරිපිඩු පූජා කළේ මේ මොහොතේය ගයාව බුද්ධ ගයාව ඌයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් අප මහ බෝසතාණෝ සියලු කෙලෙස් නසා අසම සම වූ බුද්ධත්වයේ අවබෝධ කරගත් හේිනි සුජාතා සිටු මාලිගයේ වජ්‍රාසනය බුද්ධගයා මහා විහාරයේ ආදී බුදුන් වහන්සේ ලොවට පහළ වූ බුද්ධගයා පින්බිමේ ඇති විවිධ වූ ස්ථාන දැසින් දැක පින් පුරවා ගන්නට ඇතනම් එය කතරම්නම් වාග්යක්ද පවා උදව් කළා දිව්‍ය ඕජස පවා මුසු කළා කියන සතර වරන් රජදරුවන් මේ අවට සතර දිශාවේ මේ අනුතුරක් වේ කියලා කඩුගත් අත්‍යතිව ආරක්ෂාව සැපෙව්වයි කියනවා සහම්පති මහා බ්‍රහ්මරාජයා සේතත් චත්‍ර දරුවා දිව්‍ය දෙවිවරු දිව්‍යෝජස මුසුකලා ඒ වගේ මේ බඳුනේ රන්වන් පාට බුබුලු පැන නැගගලු ඒව දක්ෂිනා වර්තව කැරකුණා කියන හැබැයි එක බුබුලක්වත් පිටතට ගියේ නැහැ කිව්වා කොච්චර උඩට ආවත් ඒ තරම් ආශ්චර්යමත් විදියට මේ පූජාව එදා පිළියෙල වුණා දැන් 16 මෙතෙන්ට එන ඕන්න පූජා ස්ථානේ පිරිසිදු කරන්න පූජාවට සුදුසු විදියට එනකොට හරි පුදුමයි කවදාවත් දැකපු නැති දේවතාවක් ඉන්නව නුගරුක්කේ මුලම 16 හිතුවා සුජාතා පිළිගැනීමේ විදිහට පූජා පිළිගන්න වෙන්න නැති අද නුගරුක්කේ දේවතාව ගහෙන් ගහලා ගහ මුලම වැඩේ එයා රැවටුණා එයා හිතුවේම නුගරුක්කේ දේවතාව කියලා එයයි එයා රැවටුනේ ඒ තරමට දෙවුරුවක් වගේ කවුද මේ වැඩ ඉන්නේ සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේට එදා දුර්ගේශ්වරී කඳු වැටියේ දුෂ්කර ක්‍රියා කරනකොට අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණ නොපෙනී ගියානේ ශරීරේ ගොඩාක් දුර්වල වුණා හැබැයි තමන් වහන්සේ පස්සේ තේරුම් ගත්තා මේ ශරීරයේ දුක් දුන්න කියලා හිතක් හැදෙන්නේ නැහැ කියලා දැන් අර අපි වයසට ගියා වගේ ගියා කියලා හිත හැදිරෙන්නේ නැහැ වගේ තමයි නේද ශරීරේ නම් ගොඩාක් දුර්වලයි පේනවා පේනකොට නේද හැබැයි ඒ වුණාට රාග දේශ මොහ කෙලස් ඒ විදිහටම තියෙනවා ඒ වගේ ශරීරයේ දුක් දුන්න කියලා හිතක් හැදෙන්නේ නැහැ කියලා තමන් වහන්සේට අර දුෂ්කර ක්‍රියා කරන අවස්ථාවේ මේ මොහොතේ හිතෙනවා අන්න මතක් වෙනවා අර එදා කපිල වස්තු පුරේදී දවගස්සෙවනි ආනාපානසති භාවනාව වැඩුවා සිහියට එනවා අන්න තමන් වහන්සේට හිතන එනම් මේ ආනාපානසති භාවනා පාද කරගෙන තමයි ඒ විමුක්තිය කරා යන්න තියෙන්නේ කියලා ආනාපානසති භාවනාවට තමන් වහන්සේ හුරු වෙලා කල්පනා කළා මේ ශරීරයේ ශක්තිමත් කර ගැනීම සඳහා ගියා ගියා ගානේ පින්ඳ කාටි වඩින්නේ ඒක තමයි දැක්කේ අර ගොල්ලෝ කවුද පස්වක තවසන් දැක්කම පුදුම කලකිරීමක් ඇති වුණා. මොකද්ද කලකිරීම? මෙච්චර මහා දුෂ්කර ක්‍රියාවක් කරලවත් ඔය විමුක්තිය අවබෝධ කරගන්න බැයි නම්. දැන් අර ආපවර කලින් වගේ ගිහි ජීවිතේ වගේ ගියක් ගියක් ගානේ වොම ආහාරයට පුරුදු වුණාම කෙසේනම් විමුක්තිය සාක්ෂාත් කරන්නද කියලා ඒගොල්ලන් කලකිරිලා මහා බෝධිසත්වයන් වහන්සේ කඳු වැටියේ තනි කරලා දාලා කොහාටද ගියේ? බරණැස රෝ 24 නෙමෙද දාලා පිහිටි ප්‍රදේශයට නිරංජනා නදී තෙර එගොඩ සුජාතා ගමෙහිවත් සේනානි ගමයි මෙගොඩ බුද්ධගයා බෝමැඩයි සිදුවත් බෝසතුන් මැදුම් පිළිවෙත තෝරාගෙන සුජාතාව පිළිගැන්වූ දානේ වැළඳීමෙන් අනතුරුව පැන් පහසු විය උන්වහන්සේට සොත්තිය නම් බමුණා විසින් සුසතන අටමිටක් පූජා කළේ ඒ මොහොතේ ආයුසායේක පුත්ත මනුරක්කි ඒවං විසද්ව භූතේසු මාන සම්පාවයේ අපරිමාණ මෙත්තං ච සත්ව ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණ උත්තං අතෝ ච තිරියං ච අසම්භාතං අවේ
කංචරං නිසින්නෝවා සයානෝ ආයාවතස්ස විගත මිද්දෝ ඒවං සතින් අදිත්තේය රත්නමේතං විහාරං ඉදමාහු දිට්ඨිං ච අනුපගම්ම සීල වාචස්ස උතුරා බුද්ධත්වයට පත්වීම සඳහා සිද්ධාර්ථ තවුස්තමේ වැඩ සිටියේ වජ්‍රාසනයේය. මෙම වජ්‍රාසනය පූජනීය වස්තුවක් ලෙස සලකා එහි වටා ඉදිකල වජ්‍රාසන විහාරය බුද්ධගයා මහා විහාරයයි. වීරදේව නම් වූ භික්ෂුන් වහන්සේ මුලින්ම මෙම විහාරය ගොඩනැංවූ බව පැවසෙන අතර හින්දු බ්‍රාහ්මණයෙකු විසින් එය තරමක් දුරට විශාල කොට සාදවා ඇත. අඩි 170ක් උසට මෙම විහාරය ගොඩනංවා රන් පිළිම තැන්පත් කරන්නට කටයුතු කර ඇත්තේ ධර්මාශෝක මහරජතුමා විසිනි. වරින් වර නටමුන් වෙමින්ද විනාශ වෙමින්ද නැවත ශක්තිමත්ව ගොඩනැගෙමින්ද තිබූ බුද්ධගයා මහා විහාරයේ වඩා හිඳුවා ඇති පිළිම වහන්සේ පිළිබඳ පුවතද අසිරිමත් බවක් උසුලයි. අංග සම්පූර්ණ ජීවමාන බුදුරුවක් නිර්මාණය කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවූ තැන බ්‍රාහ්මණ වේශයෙන් ආ මෛත්‍රී බෝසතුන් මෙහි තැන්පත් කර ඇති බුදු පිළිමය නිර්මාණය කර ඇති බව පැවසේ. දඹදිව වෙහෙර විහාර සතුරු උවදුරවලට පත් වූ අවස්ථා ගණන විශාලය. නමුත් බුද්ධගයාවේ පිළිම වහන්සේට කිසිදු හානියක් කිරීමට මේ කිසිවෙකුට හැකි වී නැත. සුගත තථාගත සදහම් ගඟුලින් නිවි සැනසෙන ලොව පුරා බුදුන්වන් මේ පිළිම වහන්සේ අභියස සුළු මොහොතක් බවුන් වඩා ලබන නිරාමිෂ වූ සැනසුම බුද්ධගයා විහාරයට පාප තැබූ දිනක ඔබටද දැනෙනු ඇත. එක්පසකින් වරුණ නදියයි අනෙක් පසින් අස්සි නදියයි ඒ අතර පිහිටි නුවර බරණැස් නුවරයි. ප්‍රථම ධර්ම දේශනාව දේශනා කළ බුදුන් වහන්සේට පස්වග තවුසන් සම්මුඛ වූ ස්ථානයේ ධර්මාශෝක නිරිඳුන් ඉදි කළ චෛත්‍ය සම්මුඛ චෛත්‍යයයි. පස්වග මහණුන් රහත් භාවයට පත් වූයේ අනාත්ම ලක්ෂණ සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් අනතුරුවය. ධර්මය අවබෝධ කරගත්තා යන අරුත ඇති ධම්මික නම් ස්තූපය ඉදි වූයේ එම ස්ථානයේය. මුල් යුගයේ ඉන්දියානු කලා ශිල්ප අනුව ඉදි කර ඇති ධම්මික ස්තූපයේ ඇත්තේ අමුතුම හැඩයකි. ඉතාමත් මනරම් වූ මල් ලියවැල් ගල් කැටයමින් යුක්ත මේ චෛත්‍යයේ මැදමාලයේ පුංචි ගල් ගුහා කිහිපයකි. එහි බුද්ධ ප්‍රතිමා තැන්පත් කර තිබූ බවට සාධක ඇත. පරසතුරු උවදුරින් කන්නාසා නේත්‍රා අහිමි වූ මේ බුද්ධ ප්‍රතිමා ඉසිපතන මිගදාය කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. නැත්තම් තැන්පත්ව තිබෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා බව. මේ නිසාම ඇලෙක්සැන්ඩර් කනින්හැම් තුමා තහවුරු කරගන්නවා ධර්මාශෝක අධිරාජ්‍ය විසින් ගොඩනගන්නට යෙදුණු ධර්මරාජික ස්තූපය තමයි මේ තියෙන්නේ කියලා එතුමා මේ ස්තූපය නම් කරනවා. එහෙමත් නැත්තම් තහවුරු කරන්නට යෙදුණා. කල්පනා කරගන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පළමු ධර්ම දේශනා පවත්වන්නට යෙදුණු සෝවාන් පළවෙනි සෝවාන් පුද්ගලයා බිහිවන්නට යෙදුණු පළමු සාදුකාර පවත්වන්නට යෙදුණු මේ පුණ්‍ය භූමිය අපි වන්දනා කරගන්නවා. අපගේ වන්දනය වේවා කියන උතුම් චේතනාව හිතේ තැන්පත් කරගෙන සියලු දෙනාම ගාථා කියවමින් මේ ස්තූප රාජයා වන්දනා කරගනිමු. සාදු සාදු සාදු
नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स इति पिसो भगवा अरहं सम्मा सम्बुद्धो विचारण सम्पन्नो सुखतो लोकविदो धर्मराज की स्तूपे धर्मराज की स्तूपे वसीन असुहारदासकु धर्म स्कंदे संबंधो निकम सूत्र देशनावै तियेन्ने उस प्रमाणयकिन तिबिला तियेनवा मे कुरुण उडवट मे अनकोट तियेन उड मुदुने तियेन्ने सिंहमूनु हतरक ए सिंहमूनु हतरट उडिन तियेनवा धर्मचक्रये तियेनवा गरादी 24क ए 24क तियेन्ने हेतुव तमै संसारे ඇති වෙන්න හේතුන කාරණා 12යි සංසාරය නිරුද්ධ වෙන්න හේතුන කාරණා 12යි කියන කාරණා 24 තමයි අර්ථවත් කරන්නේ තව විදිහකට කියුවොත් පටිසෝපාදේ අංග දැස තමයි විග්‍රහ කරලා තියෙන්නේ නිරූපණය කරලා තියෙන්නේ සිංහමූණු හතරෙන් අර්ථවත් කරනවා භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මේ පුණ්‍ය භූමියෙන් දේශනාව ආරම්භ වෙලා ලෝකයේ සතර දිසාවට සිංහසෙයාවෙන් ව්‍යාප්ත වෙලා ගියා කියන එක තමයි අර්ථවත් කරන්නේ සිංහමූණු හතරත් ඒ වගේම ධර්මචක්‍රයක් තාමත් ඉන්දියාවේ ජීවමානයි එහෙම වෙන්න හේතුව තමයි ඉන්දියාවේ ජාතික කොඩියේ හරිමද තියෙන්නේ ධර්මාශෝක අධිරාජ්‍ය විසින් නිර්මාණය කරන්නට යෙදුන ධර්මචක්‍රය. ඒ වගේම ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනය විදිහට භාවිත කරන්නේ මේ සිංහමූණු හතරෙන් හම්බ වුණු මේ කුරුණෙන් හම්බ වුණු සිංහමූණු හතරයි රාජ්‍ය ලාංඡනය විදිහට භාවිත කරන්න කරගනිමු මේ ස්ථානයේදී භාගතුන් වහන්සේ කදාසනේ වැඩ ඉන්න මාත්‍ර චේතනාව සිහිපත් කරගෙන අද පටන් ජීවිතයේ අවසානය දක්වා සංසාර ගමනේ විමුක් වෙන්නේ එහෙමත් නැත්නම් නිර්වාණය සාක්ෂාත් කරගන්න යම් කිසි භවයකද ඒ දක්වාම බුදුන් සරණ යනවා ධම්ම සරණ යනවා සංඝ සරණ යනවා කියන සුදුත් චේතනාව ඇති කරගෙන සියලු දෙනාම ගාථාවක් කියවමින් පෙරවන් සරණ සමාදන් වෙනවා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං මිග යනු මුවන්නේ දාය යනු දාණයයි මුවන්ට අබේ දාණය දුන් ස්ථානීය මිග දායයයි අහිංසක මුව පොවුවන් වන්නු අවිද්‍යාවෙන් අහිංසක වූ ලෝ සත වෙත පතල මහා කරුණාවෙන් එවන් මුව පොවුවන් අවිද්‍යාව නම් වූ හුදුරු දඩයම් කරුවන්ගෙන් බේරා ගනිමින් ධම්මචක්ක පවත්තන සූත්‍රයේ දේශනා කරන ලද්දේ එදා වනරොදක් වූ මේ මිග දායේදී බුදුන් උපන් බුදු වූ පිරිනිවන් පෑ දේශේ ඒ උදාර පින් බිමේ බොහෝ උතුම් පූජා වස්තු මතු පරපුර වෙනුවෙන් රැක ගන්නට කැප වූයේ ධර්මාශෝක රජතුමාය අශෝක කුළුණ ඒ කැපවීමේ ජීවමාන සංකේතයයි සිංහලෙනි අවදිවව් බුද්ධ ගයාව බේරා ගනිමු මේ අභීත සිංහනාදේ නැගූ ඒ උදාර වීරයා අනගාരിക ධර්මපාලතුමාය
පොසොන්පුර 15ක් පුන් පොහෝ දිනටත් මුවදඩේ මේ ගිය රජවරුන් සිටි රටක් බණ කියන රටක් බණ අහන රටක් බවට පත් කළ ලංකාවේ ප්‍රථම බෞද්ධ තානාපතිවරයා අනුබුදු මිහිඳු හිමිපාණන්ය उतयापि संघं शरणं गच्छामि तत्यापि बुद्धं शरणं गच्छामि तत्यापि धम्मं शरणं गच्छामि तत्यापि संघं शरणं गच्छामि पानातिपाता वेदमनी सिक्खापदं समादयामि अधीनादाना वेदमनी सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेदमनी सिक्खापदं समादयामि मुसावादा वेदमनी सिक्खापदं मगध रट अगनुवर रजगहनुवरई बिंबिसार रजतुमागे राज्य रजगहनुवर हा बेंदुनु बहु वेदगद्दे बुद्ध चरिते हा बेंदी पावती सिद्धार्थ तापसतुमा रजगहनुवर वीदिदिगे पिडु सिंगा वेडिया कारे बिंबिसार रजतुमा उन्वहांसेट बुद्धत्वें पसु तम रटट वडिन लेसकल आराद वेलुवनाराम पूजाव नालागिरी दमनी आटा नाट्टी सूत्र देशनाव आदि बुद्ध चरिते इता वेदगत सिद्धीन् हा बेंदुनु तवत् बहु कथा ए अत्र वे शाक्य रजदरुवन् हा युद्धेट एलबी विदुडव नम रजु युद्ध बिमट गैल वलिं पिविसेद्दी रजगहनुवर वेलुवनारामेट तरमक दुरिं पिहिटी गल तलावे एरी गिय बव कियवे मेकल बुद्ध प्रजानन् वहन्से वडवासे कले गिजुकुलु पव्वेय शाक्यन्ना युद्धवदिन्नट एन विदुडव रजु युद्धेन वलकालन्नट उन्वहन्से कल अधिष्ठानय फलदरा मे गल तलावेदी एम गल एरुणु बव कियवे रजगहनुवर वटा इसिगिली वेहार पांड वेपुल्ल गिज्जकूट नमि पसिदु पर्वत पहक इसिगिली पव्वे पसे बुदुवरु 500ක් වැඩවාසය කළ බවත් උන්වහන්සේලා ආපසු වඩිනු නොදුටු පිරි ඉසිවරු ගිලගන්නා පර්වතයේ ලෙසින් මෙම පර්වතය ඉසිගිලී පර්වතය නමින් හැඳින්වෙනවා දේවදත්ත තෙරුන් බුදුන් වහන්සේට වෛර කරන්නට පටන් ගත්තේ ආත්ම ගණනාවක සිට බව ජාතක කතා සාහිත්‍යයේ දැක්වේ බුදු ආත්මයේද බුදුන් හිසට ගල් පෙරළමින් නාලාගිරි යතු මත්කොට එවමින් බුදුන් මරා බුදුවන්නට තැත් කළ දෙව් බිම්සර රජු පුතු ඉල්ලූ සැනින් රජකම් දුන්නේයින් එය වැළකුණි නැවතත් කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයෙන් අජාසත් පුතු සිය පියා සිරකර තැබීය බිම්බිසාර රජු සිරකර තැබූ සිරගේ ඇත්තේද රජගහනුවරයි වත්මන සිරගේ දැක්වීම සඳහා රවුම් ගල් යොදා දල්වැටි සහිත බැම්මක් ඉදි කර ඇත පුරා විද්‍යා කැණීම්වලදී මෙහි තිබී මාංචුවකට සමාන උපකරණයක් හමු වීම නිසා මෙය බිම්බිසාර සිරගේ බවට ඇති මතය වඩාත් තහවුරු වේ මෙම සිරගේ පිහිටා ඇත්තේ ගිජ්ජකූට පර්වතයට සමීපවය
කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රදානත්වයෙන් ප්‍රථම මහා ධර්ම සංගායනාව පවත්වන ලද්දේ විහාර පර්වතයේ අසල සප්තපන්නි ගුවාවේදීය. සුවපහසු බැතිබර දඹදිව වන්දනාවක් සඳහා නුගේගොඩ ලෝටස් සංචාරකයෝ දුරකථන 2822.76 බුදුරජාණන් වහන්සේ වස්සාන කාලයේ ගත කළ ස්ථාන අතුරින් වැඩි වාර ගණනක් වස්වසා ඇත්තේ ජේතවනාරාමයේ मैदुं सागिये एति सूत्र एकसिय पनाहिन हैट पहक्म देशना करैत तेद संयुक्त सहा अंगुत्तर निकायान ही सूत्र वलिं हातरें तुनकट वड़ा देशना करैत तेद जेतवना रामी दिये भिक्षुं संधा विने नीति वैडि प्रमान्यक पनावायत तेद जेतवना रामी दिये अनेपिड सितुतुमा विसिन पूजा करन लाद जेतवना रामे पिहिटिये सबत नुरे පැරණි කොසල් රටේ අගනුවර වූ සවැත් නුවර විසාකා මහා උපාසිකාව විසින් පූජා කරන ලද පූර්වාරාමයේද පිහිටියේය. ජේතවනාරාම විහාරයේ ප්‍රධානතම කුටිය ගන්ධ කුටියයි. බුදුරදුන් වැඩ සිටි කුටිය වූ මෙම කුටිය අසලම පාරේ නිහා පැත්තේ දකින්නට ඇත්තේ දම් සභා මණ්ඩපයයි. එදා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස යහමගට යැවීම සඳහා බුදුන් වහන්සේ විසින් තමන් අවබෝධ කරගත් ශ්‍රී සද්ධර්මයේ බෙදා දෙන ලද්දේ මෙම දම් සභා මණ්ඩපයේ සිටයි. ජේතවනාරාමේදී සිදුවීම් අතර ආලෝක දමනය, පටාචාරා පුවත, මට්ටකුණ්ඩලී පුවත, කිසා ගෝතමී පුවත සහ අඟුලිමාල දමනයද වේ. මේ අතර වඩාත් වැදගත් වන්නේ නිගණ්ඨනාථ පුත් ඇතුළු නිගණ්ඨයන් විසින් බුද්ධත්වයට රහත් භාවයට අභියෝග කළ මොහොතේ යමක මහා ප්‍රාතිහාර්ය පෑ අවස්ථාවයි. ගන්ධබ්බ රුක්ක මූලයේ නම් වූ මෙම ස්ථානය මෙම යමක මහා ප්‍රාතිහාර්ය පෑ ස්ථානයයි. කුසුනි තරිතේ අද්වත් මුවර වන සැවැත් නුවර ඊට ඉන්දියාවේ කොසල් රට පාලනය කරේ පසේ නදී කොසල් රජතුමා. එයා ජීවත් වුණේ කොසල් රටේ අගනගරයේ වන මේ සැවැත් නුවර. එයාට දරුවෝ ගොඩාක් හිටියා. ඔය හිටපු දරුවෝ අතර එක්කෙනෙක් තමයි ජේත කියන කුමාරයා. මොන කුමාරයා? ජේත කුමාරයා. Thank you.
මහබෝධිය ආනන්ද හිමියන් විසින් රෝපණය කළ හේයින් එනම් විය. බුදුන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටි සමයේ උන්වහන්සේ දැක වැඳ පුදා ගන්නට පැමිණෙන මහජනයාගේ ඉල්ලීම මත බුදුරදුන් අනුදැන වදාළ පරිදි ගයාවේ පිහිටි ජයශ්‍රී මාබෝ සමිඳුන්ගේ බීජයක් රැගෙන විත් ජේතවනයේ ඉදිරිපිට රෝපණය කර ඇත. වර්තමානයේදීද ජයශ්‍රී මාබෝ සමිඳුන්ට පමණක් දෙවන වන ගරු බුහුමන් ලැබමින් ආනන්ද බෝධීන් වහන්සේ ලෝකයාගේ ගෞරවයට පාත්‍ර වන අයුරු ජේතවනාරාමයට ගිය විට දැකිය හැකියි. දකින්නැති බණක් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ බුදුහාමුදුරු අපි දකින්නැති බණ අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ සිටි අපේම යාළු නිවන් දකින්නැති ඒ කාලේ මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පින් පුරවමු අපි සංසාරේ බුදුහාමුදුරු අපි දකින්නැති බණ අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට
පින් මදි වෙන්නේ ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ ඒකයි තවමත් සංසාරේ අභිධර්ම දේශනා වේදා මාත්‍රු දිව්‍ය රාජය ඇතුළු දෙව් පිරිසට බමුණට දේශනා කළා බුද්ධත්වයෙන් හත්විනි වස පවාරණය කළා අභිධර්ම දේශනාව නිමා කළ නැවත මනුලොවට වැඩියා ඒ කොහාටද සංකස්සපුරයට අද අපි දෙව්ලොවට ගිය තැනින් මේ ඉන්නවා හෙට බුදුරජාහන් වහන්සේ වැඩිය සංකස්සපුරයට අපි හෙට යනවා හෙට සංකස්සපුරේ වන්දනා කරනවා එහෙනම් දෙව්ලොව මෙතනින් දෙව්ලොවට වැඩියා සංකස්සපුරයට එහෙමනම් ඒ උතුම් ප්‍රාතිහාර්ය නැත්නම් යමා මහ පෙළහරපා වදාළ මේ උතුම් පිම්බිමට අපගේ නමස්කාරය එතකොට මේ චෛත්‍ය නම් කළා ගණ්ඩබ්බ රුක්ක මූල චෛත්‍ය අඹ රුක්ක කිවි අඹ ගහට එතකොට මේ අඹ ගහේ මුලට විශේෂණයක් එකතු වෙලා තියෙන නමක් නේ ඒ කාගේ නමද අර ගණ්ඩ තරුණයාගේ නම එහෙනම් ගණ්ඩ අඹ රුක්ක ගණ්ඩබ්බ රුක්ක කියලා සංදි වෙනවා එහෙනම් එයාගේ නම මුලට යොදලා චෛත්‍ය නම් කළා ගණ්ඩබ්බ රුක්ක මූල චෛත්‍ය කියලා හොඳයි එහෙමනම් මේ උතුම් චෛත්‍ය රාජයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා කියලා සාදුයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරං සම්මා ජේතවනාරාමය ගැන සඳහන් කරද්දී ඒ සමගම කියවෙන්නේ අනේපිඩු මහා සිටානෝය.
අනේපිඩු සිටු මැදුරද ජේතවනාරාම පූජා භූමි ප්‍රදේශයේදී අපට දැකගත හැකිය. අචිරවතී නදියට සමීපව අනේපිඩු සිටු මැදුරත් විසාකා නිවසත් රජමාලිගයත් පූර්ව ආරාමයක් ළඟ ළඟම තිබූ බවට තොරතුරු ගවේෂණයන්ගෙන් සොයාගෙන ඇත. පසේ නදී කොසල් රජතුමාගේ ඇමතිවරයෙකු අනේපිඩු සිටාණෝ රජගහ නුවර සීතවනයේදී බුදුමනාසා උපාසකෙක් විය. ජේතනම් කුමරුගේ උයන රන් කහවණුවෙන් වසා එය හිමි කරගෙන ආරාමයකට අවශ්‍ය කරන සියලු අංගයන්ගෙන් සම්පූර්ණ කළ විට බුදුන්ට පූජා කර ඇත. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්ව සත්වනවස වැඩ සිටියේ තුසිත දෙව්ලොවයි. මාතෘ දිව්‍ය රාජාණන් ඇතුළු දෙවියන්ට තුන්මසක් අභිධර්මයේ දේශනා කළ උන්වහන්සේ ආපසු වැඩම කළේ සංකස්සපුරයටයි. එදා බුදුන් වහන්සේ දැකීම සඳහා ජේතවනාරාමයේ සිට සංකස්සපුරය දක්වා යොදුන් 30ක් වූ දුර ගෙවා විශාල පිරිසක් පැමිණ සිටි බව කියවේ. උතුරු ඉන්දියාවේ ෆරුකාබාද් දිස්ත්‍රික්කයේ පිහිටි සංකස්සපුරය වර්තමානයේ පුංචි ගම්මානයකි. මෙසේ බුදුන් දේවාරෝහණය කළ ස්ථානයේ අශෝක මහරජතුමන් විසින් කරවන ලද චෛත්‍ය දැනට හින්දු භක්තිකයන් හින්දු කෝවිලක් බවට පත් කරගෙන ඇත. මෙහි ශ්‍රී ලංකා වාසීන්ගේ ආධාර ඇතිව විහාරස්ථානයක්ද ඉදි කර ඇත. ලිච්ඡවී රජදරුවන්ගේ අගනගරය විශාලා මහනුවරයි. විශාලා මහනුවර බෞද්ධ අපට වැදගත් වන්නේ බුදුරජාණන් වහන්සේ කීපලටක්ම එහි වැඩම කළ නිසාය. උන්වහන්සේ සිය පස්වන වස්සාන සමය ගත කළේ විශාලා නුවර කූටාගාර ශාලාවේය. මහා ප්‍රජාපති ගෝතමිය ඇතුළු ශාක්‍ය වංශික කාන්තාවන් පිරිසක් බුදුන් හමුවට පැමිණ ආනන්ද හිමියන්ගේ ද ආයාචනින් බුදුරජාණන් වහන්සේ විසින් පැවිදි බව ලබා බුදුසසුනේ මෙහෙණි සස්න පිහිටුවන ලද්දේද විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩවාසය කරද්දී විශාලා පුරාවට තිබිච්ච සියලුම මලමිනි ආදී අපවිත්‍ර දෑ සියල්ලම ඒ වැසි ජලයට ගහගෙන ගිහින් මේ භූමිය පාරිශුද්ධත්වයට පත් වුණා කියනවා. එදා ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ පාත්‍රයට පැම් පුරෝගත්තු ඒ පාත්‍රය අරගෙන තමන් වහන්සේ රතන සූත්‍රය සජ්ජායනා කරමින් නැත්තම් බුදු ගුණ කියමින් දහම් ගුණ කියමින් සංඝ ගුණ කියමින් තමන් වහන්සේ මේ විශාලාවේ කාලේ ප්‍රාකාර වළලු තුනක් තිබුණා. මොකද විශාලාවට විශාල වුණේ අවස්ථා තුනකදී. ඒවා කියන කාල වේලාව නෙමෙයි. ඒ හින්දා ප්‍රාකාර වළලු තුනක් තිබුණා. ඒ ප්‍රාකාර වළලු තුනේම තමන් වහන්සේ පිරිත් කියමින් වඩිමින් පැන් ඉසිමින් සත්‍යක්‍රියා කළා විශාලා වනේ සුවපත් වේවා කියලා. ඉතින් ඒ පිරිත් පැන් මේ සුළඟට මුසු වෙලා හැමෝගෙම ගත දැවටීමෙන් විශාලා මහනුවර වාසීන් ඒ මොහොතේදීම සුවපත් වුණා. ඒ වගේම අමනුෂ්‍ය උපද්‍රව නැති වෙලා ගියා කියන විශාලාව සම්පූර්ණයෙන් සුවපත් භාවයට පත් වුණා. අනුත්තරෝ රිස ධම්ම සාරති සත්තාදී මනසානං බුද්ධෝවති අනුත්තරෝ. ජීවිතයේ දුක සිසින් දරාගෙන
මෑණී මහා කරුණික බුදු පියාණන් වහන්සේ පුරා 45 වසරක් රාජරාජ මහා මාත්‍යාදීන්ගේ සිට දුගී දුප්පත් කුලහින්න කසල සෝදකයා දක්වා මිනිසුන්ට පතල මහා කරුණාවෙන් ශ්‍රී සම්බුද්ධ ධර්මයේ දේශනා කළසේක. අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ලක්ෂණය ප්‍රායෝගිකව දැකිය හැක්කේ මල් තුලිනි. පිරිනිවන් පානු පිණිස බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ සල් උයනට වැඩම කළේ ඒ නිසාය. උපවත්තන නම් වූ එම සල් වනයේට උන්වහන්සේ වැඩම කළේ කුකුත්තා නදිය තරණය කරමිනි. උන්වහන්සේ අවසන් වරට කුකුත්තා නදියෙන් පැන් පහසු වූසේක. මහණනි දැන් වනාහි තොපට ආමන්ත්‍රණය කරමි. සියලු සංස්කාරයෝ නැසෙන සුළුය. එහි නප්‍රමාදව වාසය කරව. ඒ බුදුරදුන්ගේ අවසන් අවවාදයයි. ආලාර කාලාම බමුණාගේ ශිෂ්‍ය පුකුස විසින් බුදුරජාණන් වහන්සේට පූජා කරන ලද සලු දෙකෙන් එකක් පෙරවා අනික සැතපීමට එලා දුන් මොහොතේ ශ්‍රී බුද්ධ ශරීරයෙන් ෂඩ් රශ්මි විහිදුණුසේක. ආනන්ද හාමුදුරුවන් විසින් දෙපට සිවුර කොටස් හතරක් කර සල් ගස් දෙකක් අතර ආසනයක් පැන වූසේක. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑ ස්ථානයේ සල් ගස් දෙක අතර උන්වහන්සේගේ ශ්‍රී ශරීරය තරමටම සාදන ලද පිළිම වහන්සේ නමක් සහිත විහාරගෙයකි. උන්වහන්සේ පිරිනුවන් පාවදාලේ මේ දැන් යයි සිතෙන තරමට උණුසුම් බවක් මේ පිළිම වහන්සේ තුල ගැබ් වී ඇත. ශ්‍රී නේත්‍ර යුවල ශ්‍රී පතුල් 80 වයස් සිදී තිබෙන ආකාරයට නිර්මිතය. සිරිපතුල් පුපුරා ගොසිනි. මේ පිළිම වහන්සේ නරඹන බොහෝ අය දැඩිසේ ශෝක භරිත වෙති. ආනන්දය සදහවත් කුල පුත්‍රයෙකු විසින් දැකිය යුතු සංවේග උපදවා ගත යුතු ස්ථාන හතරක් සඳහන් කරමි යයි පැවසුසේක. ලුම්බිනිය සිධවත් උපත සිදු වූ ස්ථානය, බුද්ධගයාව බුද්ධත්වයට පත් වූ ස්ථානය, ඉසිපතන මිගදාය ප්‍රථම ධර්ම දේශනා කළ ස්ථානය,
කුසිනාරා නුවර මහා පරිනිර්වාණයට පත් වූ ස්ථානය උන්වහන්සේ වදාළ ස්ථාන හතරයි. ඉන් පරිනිර්වාණය කළ ස්ථානයේ ඉඳිකර ඇති චෛත්‍ය මහා පරිනිර්වාණ චෛත්‍යයයි. මෙම චෛත්‍ය රාජයාගේ උස අඩි 167 කි. කීප වතාවක්ම අලුත් වැඩියා කොට ඇති මෙම චෛත්‍යයේ තිබූ පුරාවස්තු රැස අතර සංස්කෘතික භාෂාවෙන් ලියන ලද පටිච්ච සමුප්පාදයේ ඇතුළත් සෙල්ලිපියද කුමාරගුප්ත යුගයට අයත් කාසිද අපට ඔප්පු කර පෙන්වන්නේ මෙම ස්ථානය සැබෑ ලෙසම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා තැන බවයි. ඒ මා සරණ ගිය භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා කියලා සාදු සාදු. ඒ සම්බුදු සිරිපතුල් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නලල් තලයේ සිපගත්තා. ඒ මොහොතේදී මෙතෙන් රැස්විච්ච හැමෝටම පුළුවන්කම ලැබුණා කියනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිසා නැවතත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුදු සිරිපතුල් වඳිමින් භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරන්න පුළුවන්කම ලැබුණා කියලා එදා මෙතෙන් රැස්විච්ච ආයත මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් ස්පර්ශ කරමින් වැඳලා අවසාන වෙනවත් එක්කම මේ චිතකේදා ඉබේටම ගිනිදල් ජීවිත පරිත්‍යාගයෙන් ඒ දළදා වහන්සේ තමයි ලංකාවට රැගෙන ගියේ මුලින්ම අනුරාධපුරයට නේ. ඊට පස්සේ දැන් කොහෙද තැන්පත් තියෙන්නේ? නුවර දළදා මාලිගාවේ. ලෝටස් සංචාරකින් සමග මලයාසියාවේ සහ සිංගප්පූරුවේ සිරි අසිරිය විඳින් සුඛෝපභෝගී වාහන ප්‍රණීත ආහාර පාන සුඛෝපභෝගී නවාතැන් ලෝටස් සංචාරකයෝ ගේකුඩ ලෝටස් සංචාරකයන්ගෙන් අසිරිමත් දඹදිව වන්දනා කොළඹ සිට දෙල්ලිය දක්වා ගුවනින් දුම්රිය ගමන් නොමැත ඉන්දියාවේදී සියලුම සංචාර සඳහා සුඛෝපභෝගී AC බස් රථ සුවපහසු හෝටල් කාමරවල නවාතැන් පහසුකම් ශ්‍රී ලාංකීය ක්‍රමයට සැකසූ ආහාර පාන හා බීමට බෝතල් ජලය
බුද්ධගයාවේදී හා ජේතවනාරාමේදී කිරිපිඬු පූජාව, සිල් සමාදන් වීම, සාංගික දානය, බෝධි පූජාව, සත්බුදු වන්දනාව හා ගමන් බලපත්‍රය, ඉන්දියානු හා නේපාල වීසා, සිද්ධස්ථානවලට ඇතුළු වීමේ ගාස්තු නොමිලේ. ඉන්දියාව තුල කිසිදු මුදලක් අය නොකරේ. විශේෂ සාප්පු සවාරි සුවපහසු බැතිබර දඹදිව වන්දනාවක් සඳහා නුගේගොඩ ලෝටස් සංචාරකයෝ දුරකථන 2822.76 0714 877